රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දිවයිනපුරා වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ සුදුසුකම් ලැබූ උපාධිධාරී ඖෂධවේදීන් දහසක් පමණ සිටියේදී ඖෂධ සංයෝජකවරුන් බඳවා ගැනීම, ග්‍රාමීය රෝහල්වල ඖෂධ නිකුත් කිරීම සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය යොදා ගැනීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනොයි. ඒ අනුව අද දිනේදී රජයේ ඖෂධවේදීන් 2000ක් පමණ මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී වන බවයි එහි සභාපති තුෂාර රණදේව ප්‍රකාශ කළේ. අද පෙරවරු 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. එට නැත්තං අනිත් දේ ඉන්නකුව දැනට ලියලා දුන්නා. හරි ප්‍රශ්න තමයි ඉතින්. ජීවත් වෙන්නත් බෑ මිනිස්සුන්ට. දැන් මේ බස් වියදම් කරගෙන ඇවිල්ලා හැරිලා යන්න එනවා ඉතින්. දැන් මම මොනවද කරන්න තියෙන්නේ? පස්වෙනි මාසේ එන්න කිව්වා. දැන් ඉතින් ඔසුහලෙන් ගන්න කියලා දුන්න කොලයක් ලියලා. මොනවා කරන්න දින්දර ඉඳලා බෙහෙත් ටිකක් ගන්න කියලා ඒකත් නැහැ. බෙහෙත් දෙන්නේ නැහැ කියන්නේ අන්නේ අසාධාරණ මේ වැඩේ. තීන මිනිසුන්ට කැනල් යන්න පුළුවන් මේකනේ. ඉතින් ලෙඩුණෙන් පස්සේ බේටින් ගන්න තියෙන ඕනේ කොහෙන් වුණත්. ඉතින් අවුනේ අංශක මිනිසුනේ. ඒගොල්ලන්ටත් ඉතින් සාධාරණ හේතු ඇති. අද කාලේ ඉතින් හැමෝන්ටම ජීවත් වෙන්න අමාරුයිනේ. ඒගොල්ලන්ගෙත් වැටුප් වර්ධනය කිරීම මේවත් කරලා මිනිසුන්ටත් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි කියන්නේ. මොලියත් තිර බලධාරීන් ඉන්නවනම් මේවට විසඳුම් සෙනිකව දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ආණ්ඩුවක් රජයක් වැඩක් නැහනේ. ඔව් ඉස්සෙල්ලා ඉතින් මේ ආවොත් හැමදාම ওই ටික තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආවම අසරණ මේ පේනෝනේ අරගෙන යනවා. දැන් ඉතින් බෙහෙත් ටික ගන්න තුණ්ඩු අරගෙන ෆාමසීට යනවා. ඉතින් ඕක ගන්න කීයක් ඕනද? 4-5000ක් විතර ඕනේ බෙහෙත් ගන්න. එතකොට මේ රජේ රෝවල් තියෙන්නේ. එතකොට මේ අහිංසක ලෙඩුන්ට බෙහෙත් ටික දෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.